මගේ නම DM ධම්මික ප්‍රියදර්ශන මගේ උපංගම ගාල්ලේ බද්දගම මේ වෘත්තියට නියැලෙන ප්‍රධාන හේතුව තමයි අපේ ගෙදර මුලින්ම මිරිස්කල් සහ මිරිස්කල් වංගෙඩි නිර්මාණය කරන්න ගත්තා ඒකම මම පාසල් යන කාලේ ඉඳලම මේක මම අපිට ඇස ගැටුණු නිසා කාලයගේ යෑමෙන් මට මේ වෘත්තිය වෘත්තියක් වශයෙන් කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගුණා ඊට පස්සේ මම කරන්නේ මේ ගමේ අමුද්‍රව්‍ය හොයාගෙන මේ ව්‍යාපාරයට කෙමෙන් පියමන් කරා එහෙදිත් කරන්න ගත්තේ මිරිස්කල් වංගෙඩිම තමයි හදන්න ගත්තේ ඊට පස්සේ මට හිතුණා මේක ව්‍යාපාරයක් විදියට ආරම්භ කරන්න ඕනේ කියලා ඊට පස්සේ ඒ ආරම්භ කිරීමත් එක්ක මම ගෙදර කුඩාවට හෝටල් සයිඩ් එකට දාන පොඩි පොඩි අයිටම් නිර්මාණය කරන්න ගත්තා මිරිස්කල් වංගෙඩි වගේම ඊට පස්සේ ඒ අයිටම් නිර්මාණය කරන්න ගත්ත අතරතුර මම දැනගත්තා මේ ප්‍රදේශයත් එක්ක අපේ ගල පැලීමට කියන්නේ ගල් පළලා මේ වගේ කෑලි නිර්මාණය කරද්දී ඒ කෑලි ගැනීම අපහසුතාවයක් කියන්නේ තුනියට පැලීමේ අපහසුතාවයක් තියෙන නිසා මම ඒක ගල් අධ්‍යයනය කරන්න ගත්තා හැම පළාතෙන් පළාතේ තියෙන ගල් මට තේරුණා මේ බුලස්සිංහල මාර්ගහදනිය අගලවත්ත කියන ප්‍රදේශයේ ගල ඉතා වීදුරු වගේ මිශ්‍ර බවක් ඒකට ඒ ගලට තියෙනවා ඊට පස්සේ ඒක පැලීමේ ප්‍රවණතාවයටත් අපේ ගලට වැඩිය ගොඩාක් පහසු බව තේරුම් අරගෙන ඒ ගල තමයි මේ මෙන්න මේක මේ මේ තමයි මේ බුලස්සිංහල ගල් කැටියේ පිහිටපු ගල ඒක අධිකල සරගතියක් පෙන්නුම් කරනවා ඒ ගලේ ඒක නිසා ඒ වයින් නිර්මාණය කරපු භාණ්ඩ තමයි මේ සියලුම භාණ්ඩ නිර්මාණය කරලා තියෙන්නේ මෙහි ගලෙන් නැත්නම් පැති පැති වල ගල් වෙනස් බවින් යුක්තයි මේ මේ ගල අධික සරයි ඒ කියන්නේ මේ වීදුරු මිශ්‍රතාවයක් පෙන්නුම් කරන නිසා මේ ගල බිඳන සුළු ගලක් ඒ නිසා මේක දැන් මම මේ දැනට ව්‍යාපාර කරන්නේ මේ ගල් කැටිය බුලස්සිංහල කියන ප්‍රදේශයේ තමයි මම දැනට ව්‍යාපාර කරන්නේ ඊට පසු කාලෙ මම බද්දගම සිට මේ ගල් නිසාම ගල් කලින් මෙහෙන් ගල් ගෙනහිල්ලා බුලස්සිංහලින් ගල් ගෙනහිල්ලා තමයි මුලින් ඇවිල්ලා පලාගෙන මෙහෙ වැඩපලක් මේ මේවා කරගෙන එහෙ ගෙනින් තමයි ගල් අරගෙන ගියේ පසු කාලෙන ඒ අර ප්‍රවාහන අපහසුතා මත ලොකු ගල් ගෙන යාමේ ප්‍රවාහන අපහසුතා මත මම ව්‍යාපාරේ මෙහෙටම ගේන්න තීරණය කරා. ඊට පස්සේ මම බද්දගම සිට පැමිණලා මෙහෙට ව්‍යාපාරය පටන් ගත්තේ 2012 තමයි මෙහෙ ස්ථාපිතම වෙලා මෙහෙ ගෙවල් කුලියට අරගෙන වැඩපළ ප්‍රමුඛත්වයේ දින වැඩපළක් විදියට ස්ථාපිත කරේ ප්‍රොඩක්ෂන් දෙකම. ඒ කියන්නේ නිෂ්පාදනය කිරීමත් පටන් ගත්තා මෙහෙ. ඒ තුල මට මතක හැටියට තරුණයන් 18ක් විතර මේ ගමේ මගේ ළඟ වැඩ කරා. ඊට පස්සේ ඒ කාල සීමාව තුළ ලොකු ප්‍රොඩක්ෂන් එකක් කරා මෙහි ගල් වැඩපළවල් වල සාමාන්‍ය ගල් කර්මාන්තේ නියැලෙන පිරිස පවුල් 60ක් විතර නියෝජනය වෙනවා සියලුම ගල් වැඩපළවල් වල දැන් මගේ වැඩපළයි 18ක් හිටියා ඊට පස්සේ අපිට පර්මිට් තහනම් වුණා පර්මිට් තහනම් වුණා කියන්නේ අපේ ගල් කඩන ස්ථානෙන් පර්මිට් එක පර්මිට් ගන්න කියලා රජෙන් අපිට ප්‍රාදේශීය ලේකම්තුමා දැනුම් දීමක් කරා ඒකම අපිට පර්මිට් ගැනීමේ අපහසුතා මහා පරිමාණ විදියට පැන නගින්න ගත්තා. භූ විද්‍යා පතල් ගැනීම කාර්යංශයෙන් නාගරික සංවර්ධන මධ්‍යම පරිසර අධිකාරිය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ හැම අනුමැතිකටම අපිට යටත් වෙන්න සිද්ධ වුණා. ඒ තුල අපිට පර්මිට් ලබා ගැනීමට නොහැකියාව නිසා අපේ වැඩපළවල් අක්‍රීය මට්ටමට වැටුණා. වැටීම තුල අපිට කුමන හෝ තරාතිරමේ දෙයක් කර ගැනීමට නොහැකි වීමෙන් ව්‍යාපාර අවුරුදු දෙකහමාරක් පමණ කඩන් වැටුණා. ඒ කාල සීමාව ඇතුළත මම පර්මිට් එක ගන්න විතරක් රාජ්‍ය ආයතන කරා 37 වතාවක් ගිහිල්ලා තියෙනවා දින 308 37 දවසක් මම යොදවලා තියෙනවා කාර්යාලවල පර්මිට් ගැනීම සඳහා. ඉතින් ඒ වගේ රාජ්‍ය අනුග්‍රහය තිබුණේ බොහොම මන්දගාමී ස්වරූපයක මේක දැනට මේ ව්‍යාපාරය ස්ථාපිත මට්ටමින් ගොඩනගා ගන්න හැකි නම් කුමන හෝ රාජ්‍ය අනුග්‍රහයක් ලැබිලා මේක ස්ථාපිත කරනවා නම් මේක ලොකු විදේශ විනිමය ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් ලොකු ව්‍යාපාරයක් බවට පත් කිරීමේ හැකියාව මේ ගල් කර්මාන්තකරුවන් තුල අනිවාර්යෙන් තියෙනවා. දැන් අපිට පුළුවන් නම් මේ ව්‍යාපාරය හරියටම
යම් රාජ්‍ය අනුග්‍රහයක් යොදලා මේක ස්ථාපිත මට්ටමින් කරගෙන යන්න පුළුවන් තැනට පත් කරන්න මේ තුලින් අපිට පුළුවන් වෙනවා සෑහෙන්න විදේශ විනිමයක් රටට දැන් මේ ප්‍රොඩක්ෂන් අපේට ගොඩක් දැනටත් රටින් ගල් ගෙන්නනවා ලංකාවට ඒ තුලින් ඉතින් දැන් පිටරටින් ගල් ගෙන්නන්න තරම් අපි මේ අපේ ව්‍යාපාර නිපැයුම් කරුව මෙච්චර රට තුල තියාගෙන අපි ගොඩාක් දැනට මේ කළු කැටියම් නිර්මාණ ගොඩක් පිටරටින් ගෙන්නනවා ගොඩක් දැන් ෆිල්ම් කර්මාන්ත කරන්නත් අපේ ගොඩාක් මේ කලාවට සම්බන්ධ ගොඩක් මේ ගල් කැටියම් කරුව ඉන්නවා මම කියන්නේ මේ බුලත් සිංහල කට්ටියට අතහිත දීලා ඉස්සරහට ගන්න පුළුවන් නම් මේ දැනට යැපෙන්නේ අපේ තේපෝල් රබර් ටිකෙන්නේ දැන් රබර් උනත් කර ගැනීමට හැකියාවක් නැහැ ගොඩාක්ම වර්ෂාපතනයත් එක්ක රබර් කපන මිනිහා මිනිස්සුත් ගොඩාක් අසරණ වෙලා ඉන්නේ ඒ තුල දැන් පහුගිය කාල සීමාව ගිය අවුරුද්දේ මගේ හිතේ අවුරුද්දට දින 40ක්වත් රබර් කැපුණේ නැහැ කියන මගේ මතය ඒ තීරණය කිරීම තුල තමයි දැන් මේ ස්ථානයේ මේක පවත්වාගෙන යන්නේ මේ විදියට බුලත් සිංහල ගල් කැටිය කුකුලැල කියන ප්‍රදේශය තමයි මම දැනට මේ ව්‍යාපාර කටයුතු කරන්නේ දැනට මේක හෝටල් ආශ්‍රිතව තමයි මේ සියලුම බඩු නිෂ්පාදනය කරන්නේ හෝටල් සහ පන්සල් සාමාන්‍යයෙන් ගෙවල් වලටත් ගොඩක් භාවිතා කරනවා මේ අයිටම් මේ මෙන්න මේ අයිටම් මේකේ මේ පුංචිම අයිටම් එක මේකේ අඩිය අඩි දෙක දක්වා අපි නිර්මාණ කරනවා දැනට ඒ අයිටම් තමයි දැනට නිර්මාණ කරමින් යන්නේ ඒ අතරතුර සිංක් බාත්รูම් අයිටම් මල් වාස් පහන් ඒ වගේ අසන්දකඩ පහන් කොරවක් ගල් පේකඩ වගේ ගොඩාක් නිර්මාණ කරනවා ගලෙන් එන සියලුම නිර්මාණ කටයුතු අපි කරනවා බුලත් සිංහල කියන්නේ ගල් කාර්මාන්තයත් එක්කම බැඳුණු ප්‍රදේශයක් කියලා මම කියනවා ඒකට හොඳම උදාහරණය තමයි ප්‍රාක් ඓතිහාසික යුගයක් තියෙන පාහියංගල ඒ කාලය ඒ මේ අතේ නොදුරින් තියෙන්නේ මගේ මේ වැඩපළේ ඉඳලා බොහොම නුදුරු ස්ථානයක තියෙන බොහොම අතේ දුරින් වගේ තියෙන්නේ ඉතින් දැන් එකල සිටම පැවතිච්ච ගල් කර්මාන්තය කුමන හෝ තැනක ඇන හිටියේද කියන එක හිතෙන්නේ රාජ්‍ය අනුග්‍රහයේ තියෙන දුර්වල කම දිගටම ගියොත් මට මේක අතාරින තැනට ඒද කියන සැකය තමයි මගේ හිතෙත් දැන් තියෙන්නේ